अनुराधपुर पोलुन्नरुवे एतम चैत्यवट रटावकट अणु पिहिटुवन लद गल्कणु राशियक् दक्नट लैबेनवा मे कणुवल पिहिटीम करेहि वडात् परीक्षाकारी वुवहोत् चैत्य समीपेन्म ऐति रौमे सम उस्कणु पेल उसिन् इताम वैडि बवत् चैत्य सिट दुर प्रमाणय अणुव कणुवल उस अडुवन बवत् पहदिलि वेनवा मेम कणुवलट अमुतुवेन् सविकरन लद कैटयम् कल हिस् निसा एवा वहलक् मेनि यमक् दरा सिटीम निसा पिहिटवन लद खणु बव अणुआनकंट तेकि अनुराधपुर युगे गोडनगन लद सेलकिन चैत्य अतुरीन तूपारामे लंका तिलके हा मिहिंतले अंबस्थल दागेब यन चैत्य तुनवट इहत कियन लद गल खणु पेली दक्नट लबेनो मे हेम चैत्यम प्रमाणेन अनित्य वट वडा कूडाय महातूपे इसितनदम रुअनवेलिसाय अभयगिरिय वेन विशाल चैत्यन वट मे वगे गल खणु दकिनट लबेने नहे ඉන්දියාවේ දක්නට ලැබෙන චෛත්‍යවලත් මේ වගේ කුළුණු නැහැ. තූපාරාමයේ ලංකාවේ තැනූ පළවන දාබ ගැබ හේයින් එහි මෙසේ ගල් කුළුණු සතර රවුමක් තිබීම ඉතාමත් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක්. චෛත්‍යයේ සිට අඩි 3කට පමණ ඈතින් ඇති අඩි 22යි අඟල් 10 බැගින් උස ඇති ගල් කණු 52ක් තිබෙනවා. මෙයට අඩි 10යි අඟල් 3ක් ඈතින් අඩි 21යි අඟල් 3ක් උස ගල් කණු 36ක් තියෙනවා. ඒ දෙවැනි පේළිය අඩි 19 අඟල් 9ක් උස කණු 40ක් තවක් රවුමක තිබෙනවා දෙවන රවුමට අඩි 9 අඟල් 7ක් ඈතින් සතරවන රවුමේ කණු 48ක් තිබෙනවා අඩි 14 බැගින් උස එය පිහිටලා තිබෙන්නේ තුන්වෙනි පෙළේ සිට අඩි 14ක් ඈතින් තූපාරාම චෛත්‍ය විශ්කම්භය අඩි 59ක් පමණ කවාකාර මළුවේ විශ්කම්භය අඩි 165ක් පමණ මෙම සම්පූර්ණ මළුව සාමාන්‍ය භූමි මට්ටමේ සිට අඩි 11 අඟල් 4ක් පමණ උස වේදිකාවක්. චෛත්‍ය වටා ඉහත කී ගල් කණු පේලිය පිහිටියේ මෙම මළුවේ. ලංකා තිලකේ හා අම්බස්තල චෛත්‍ය ස්තම්භයන් පිහිටා ඇත්තේද මේ හා සමාන රටාවකට අනුව. චෛත්‍ය වටා පිහිටි මෙම ගල් කණු කවර මෙහෙයක් ඉටු කරන්නේදයි මෑතක් වනතුරු තීරණය කිරීමට අපහසු වෙලා තිබුණා. චෛත්‍යට පූජා කළ මාලා දාම රැඳවීම චිත්‍ර අඳින ලද ධජ පතාක රැඳවීම පහන් පූජා කිරීම සඳහා යෙදීම යනාදී වශයෙන් මෙම කණු පිහිට වීමේ අදහස විස්තර කිරීම සඳහා පුරා විද්‍යාඥයන් කලින් කලට විවිධ මත ඉදිරිපත් කළා. මෙම කණු මත චෛත්‍ය මුදුනේ වහලයක් තිබෙන්නට ඇතැයි හෝකාට් මහතා කල්පනා කළේ. පුරා විද්‍යාඥ හෝකාට් ආචාර්ය පර්ණවිතාන මහතාත් වටදාගයක් රැඳවීම සඳහා මෙම ගල් කණු ඉදිකරන ලද බව ලංකාවේ ස්තූප නැමැති ග්‍රන්ථයේ සවිස්තරව පෙන්වා දීලා තිබෙනවා. එම මතය පිළිගැනීමට සාධක රාශියක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. වසබ රජු තූපාරාමයට තූප ඝරයක් ඉදිකර බව මහා වංශයේ සඳහන් වෙනවා. වසබ රජු විසින් වටදාගයක් කරවන ලද බව පූජාවලියත් සඳහන් කරනවා. මහා වංශයේ යෙදී ඇති තූපේට යන පදය තූප ඝර යන පදය සිංහල වටදාගයේම විය යුතු බව මෙයින් පැහැදිලි වෙනවා. අත්තනගල්ලේ දාගැබ වටා ඇති මන්දිරයේ වංශකතා කර්තෘන් විසින් හඳුන්වනු ලබන්නේ වටධාතු ඝර යන නමින්. වටදාගය ලංකාවේ ඇතැම් චෛත්‍යයන්හි විශේෂ වූද වැදගත් වූද නිර්මාණ ලක්ෂණයක් වුණා. ශාන්ත පරිසරයකින් යුක්ත තනිතලා භූමි සහිත අනුරාධපුර ශුද්ධ නගරයේ තනින් තන අහස සිඹීමට සූදානම් වෙමින් සිටින මෙම චෛත්‍ය රාජ්‍යෝ වනාහි එකල රජුන් විසින් මහීකාන්තාවට ප්‍රදානය කරන ලද මහා දායාදයන් වගේ. මෙම චෛත්‍යයන් නිසා අනුරාධපුර රජුන්ගේ කීර්තිය වැඩි වුණා. මෙම විශාල ධාතු ගර්භ නිර්මාණය කරවීමෙන් එකල විසූ රජවරු තත්කාලීන සමෘද්ධිය පමණක් නොව ජනතාව සංවිධානයේලා ස්වකීය දක්ෂකමද ප්‍රකට කළා.